අයිබෝවන් සැමට කලින් සත්‍ය හරියටම කියන සියත ප්‍රධාන පුවත් විකාශයයි මේ මම ලක්ෂිකා ප්‍රනන්දු ප්‍රථමයෙන් සිරස්තල මාතෘභූමියට නිදහස සහ සාමය කියන දුන් විරෝධාර රණවිරුවන් සිහිපත් කිරීමේ ජාතික රණවිරු සමරුම් උළෙල ජනපති ප්‍රධානත්වයෙන් අම්ෆන් සුලිකුණාටුව ශ්‍රී ලංකාවෙන් බැහැරට ගියත් ප්‍රදේශ රැසකට දහරානිපාත වැසි සමග සුළං රත්නපුර හැටන් ගාල්ල බලංගොඩ ඇතුළු ප්‍රදේශ රැසක ජල ගැලීම් ප්‍රධාන ගංගා කිහිපයක ජල මට්ටමත් සුළු ගම් වතුර තත්ත්වයක් දක්වා ඉහළට සෞඛ්‍යංශවල මග පෙන්වීම යටතේ මැතිවරණයේ පැවැත්විය යුතුයි ජනපති දුහුරේට සමුදීමෙන් පසු ප්‍රථම වරට මාධ්‍ය හමුවකට එක් වෙමින් හිටපු ජනපති මෛත්‍රී කියයි කොවිඩ් ආසාදිතින් 992 දක්වා ඉහළට සුවය ලැබූ සංඛ්‍යාව 569ක් මහා මැතිවරණයේ අභියෝගයට ලක් කරමින් ඉදිරිපත් කළ පෙත්සම් විභාගය යලිත් හෙට දින දක්වා කල්යයි කොවිඩ් වසංගතය මර්ධනය සඳහා රටවල් දැක් වූ ප්‍රතිචාරය ගැන විමර්ශනයකට ලෝක සෞඛ්‍ය සංවිධානයේ අවධානය අනුග්‍රහය නවීන විශේෂාංග එක්තැන් කළ සිංහ ජියෝ ස්මාර්ට් ෂා වෙරි ස්මාර්ට් ප්‍රථමයෙන් දේශීය පුවත් අභීත රණවිරුවන් ජීවිත පරිත්‍යාගයෙන් රටට සාමය උදාකර දුන් ඓතිහාසික මොහොත සනිටුහන් කරමින් සිහිපත් කෙරෙන ජාතික රණවිරු සැමරුම් උත්සවය අද ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ වුණා. ඒ පාර්ලිමේන්තු සංකීර්ණයේ අසල පිහිටි ජාතික රණවිරු ස්මාරකය අභියසදී රට වෙනුවෙන් දිරිපිදු වීරෝදාර රණවිරුවන් සිහි කිරීමේ 11 ජාතික රණවිරු සැමරුම් උත්සවය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද පස්වරුවේ ආරම්භ වුණා. ඒ බතරබුල්ල ජාතික රණවිරු අනුස්මරණ ස්මාරකයේ අභියසදී වැඩ බලන පොලිස්පතිතුමන් චන්දන වික්‍රමරත්න මැතිතුමන්ගේ සම්ප්‍රාප්තියයි මේ. ගුවන් හමුදාධිපති එයා මාෂල් සුමංගල ඩයස් මැතිතුමන්ගේ සම්ප්‍රාප්තියයි මේ අවස්ථාවේදී සිදුවන්නේ. නාවික හමුදාපති වයිස් ඇඩ්මිරාල් පියල් ද සිල්වා මැතිතුමන් උත්සව භූමියට සම්ප්‍රාප්ත වන අවස්ථාව. ඔබ දකිනවා ආරක්ෂක लुतिनी जनरल शवेंद्र सिल्वा में तुमांगे संप्राप्तिय मीलंगेट संप्राप्तिय सिद्वान्ने मार्शल ऑफ द एयरफोर्स रोशन गुणतिलक बसनायल परात आंडुकार तुमांगे संप्राप्तिय सिद्वन मोहताई में उतेदी एडमिरल ऑफ द फ्लीट वसंत करन्नागोड में तुमांगे संप्राप्तिय सिद्वन आकारे अपट देख बला गानत पेलेवान में मोहतेदी රණවිරු සැමරුම් උළෙල සන්ධ්‍යාවට හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමන්ගේ සම්ප්‍රාප්තිය සිදුවන අවස්ථාව අතිශයින්ම නිදහස රැව් පිළිරැව් දෙන දේශයක් බවට පත් කරන්නට එදා අපට නායකත්වය ලබා දුන් සේනාදී නායකයා ශ්‍රී ලංකාවේ පස්වන විදායක ජනාධිපති වර්තමාන ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමන්ගේ සම්ප්‍රාප්තිය සිදුවන අවස්ථාවයි මේ இந்த நாட்டிற்கு சுதந்திரம் முழுமையாக பெற வேண்டும் என்பதற்காக தம்முடைய வழிகாட்டலிலே இந்த யுத்தத்தை நிறைவுக்கு கொண்டு வந்த அவர்கள் கிசிதாக ஜாயக்ரஹணே கல நுஹக்கியை சிது ஊங்கே பலகுட்டு சித பிந்த லமின் இதிரியட்ட கமன் கரமின் ஜாயக்ரஹணே தவசின் தவச அத்பத் கரகின த்ரஸ்தவாதே நபுரு ஹதவத ருதுரு த்ரஸ்தவாதே நபுரு ஹதவத பவட பத்துனு கிளினொச்சியத முதா கனிமின் க்ரோமேன் அவசான இலக்கே தக்வா அவசான මොහොත දක්වා ත්‍රස්තවාදීන් කුටු කර ගනිමින් අපගිය ජයග්‍රාහී ගමනේදී යුද ගුවන් නාවික පොලිස් සිවිල් ආරක්ෂක බලකා බලමුළු සියල්ල සම්බන්ධීකරණය කරමින් ඊට නායකත්වයේ පරිපාලන නායකත්වයේ ලබා දුන් එදා ආරක්ෂක ලේකම්තුමන් ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වන විදායක ජනාධිපති අතිගරු ගෝඨාභය රාජපක්ෂ මැතිතුමන්ගේ සම්ප්‍රාප්තිය මේ ගෞරවනීය සැමරුම් මහෝත්සවයට ලැබෙන අවස්ථාවයි මේ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ආරක්ෂක ලේකම්වරයා මණ්ඩලික ප්‍රධානීන් ත්‍රිවිධ හමුදාපතිවරුන් ඇතුළු ආරක්ෂකංශයේ ඉහළ නිලධාරීන් මෙන්ම අමාත්‍යවරුන්ද මෙම අවස්ථාවට එක්ව සිටියා මෙවැනි විට පවතින COVID-19 වෛරස තත්ත්වයත් සමග සෞඛ්‍ය අංශ විසින් ලබා දී ඇති සියලු උපදෙස් අනුගමනය කරමින් මෙම ජාතික රණවිරු සමරන උත්සවය සංවිධානය කර තිබුණා. උත්සවයේ කටයුතු ආරම්භ කිරීමට පෙර ජාතික ගීය ගායනා කරන අතර ඉන් අනතුරුව
தம ஜீவிதே பூஜாக்கல உதாரதர ரணவிருவன் சிஹபத் கிரீம சிது கெருணா රටට රටේ ජනතාවට සාමය උදා කර දීම සඳහා ජීවිත පරිත්‍යාග කළ ත්‍රිවිධ හමුදා පොලිසිය සහ සිවිල් ආරක්ෂක බලකායේ 30,000කට අධික වීරෝදාර රණවිරුවන් අද දින සිහිපත් කරනු ලැබුවා. इन अनुतुरुव महासंगरत्ने सह सर्वागमिक नायकेन विसिन दिविपितु वीरोदार रणवीरवंट मेन्म मातृभूमियट सिय आशीर्वादयन मेलेस फल कला बुद्धं शरणं गच्छामि धम्मं शरणं गच्छामि संघं शरणं गच्छामि එවකට ආරක්ෂක ලේකම්වරයා ලෙස කටයුතු කරමින් මාතෘභූමියට සාමය ගෙන දීම උදෙසා මාහැඟි වූ මග පෙන්වීමක් ලබා දුන් වත්මන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා එන් අනතුරුව ජාතික රණවිරු සමරුම් උළෙල අමතනු ලැබුවා යුද්ධය anu රෝස මල් යහනාවක් නොවේ විශේෂයෙන්ම නීතිය පිළිනොගන්නා ලෝකයේ බිහිසුණුම ත්‍රස්තවාදීන් කණ්ඩායමක් සමග සටන් කිරීමේදී රණවිරුවන්ට විවිධ කටුක අධ්‍යක්ීම් වලට හා දුෂ්කරතාවයන්ට මුහුණ දෙන්නට සිදු වුණා. ඒ අවුරුදු 30 ඇතුළත එක් ප්‍රදේශයක නොව රටේ සෑම තැනකම අසරණ සිවිල් පුද්ගලයන් මිය ගිය. මරාගෙන මැරෙන බෝම්බ කරුවන්, බස් බෝම්බ, දුම්රිය බෝම්බ, ගොඩනැගිලි වලට බෝම්බ ගැසීම ආදී නිසා මේ රට තුල විශාල ජීවිත සහ දේපළ විනාශයක් ඇති වුණා. මානුෂික මෙහෙයුමේ අවසාන අරමුණ උනේ රටට දීර්ඝ කාලීන සාමයක් උදා කර දීමයි. රණවිරුවන් කලේ සුවිශේෂ කැපවීම නිසා අද අපට ඒකීය රටක් තුල නිදහසේ සහ සාමකාමීව ජීවත් වීම සඳහා අවස්ථාව ලැබී තිබෙනවා. යුද්ධයේ වේදනාව මම හොඳින් හඳුනනවා. එනිසා විශාල පරිත්‍යාගයක් කොට සමස්ත ශ්‍රී ලංක ජනතාවට සාමය උදා කොට දුන් අපේ රණවිරුවන්ට හිමි තැන හා ගෞරවය නැති කිරීමට ගන්නා උත්සාහයන්ට මම කිසිදු ඉඩක් ලබා දෙන්නේ නැහැ. මගේ රජයේ යටතේ මේ රටේ වීරෝදාර රණවිරුවන්ගේ ගරුත්වය හැම විටම ආරක්ෂා කරන බව මම ඔබට සාතික වෙනවා. ඔවුන්ගේ ඓතිහාසිකම් හැම විටම සුරැකීමේ ජාතික වගකීමක්. ලෝකේ බලවත්යයි හඳුන්වන රටවල් වල නායකින් පවා පැහැදිලිවම Tamange රටේ රණවිරුවන්ට විරුද්ධව කිසිදු ක්‍රියාමාර්ගයක් ගැනීමට ඉඩ ලබා නොදෙන බව ප්‍රකාශ කරන තිබෙන අවස්ථාවක අපි වගේ කුඩා රටක මේ තරම් කැපවීමක් කළ රණවිරුවන් අනවශ්‍ය පරිදි පීඩනයකට පත් කරන්නට මා කිසිවිටක ඉඩ දෙන්නේ නැහැ. ඒ අනුව අපේ රටට අසාධාරණයක් වන ආකාරයට යම්කිසි ජාත්‍යන්තර ආයතනයක් හෝ සංවිධානයක් දිගින් දිගටම කටයුතු කරනවා නම් එම ආයතනයේ හෝ සංවිධානවල සමාජිකත්වයෙන් ශ්‍රී ලංකාව ඉවත් කර ගැනීමට මා කිසිවිටකත් පසුබටවන්නේ නැහැ. මේ අතර 11 වෙනි ජාතික රණවිරු අනුස්මරණ සමරුම් දිනය වෙනුවෙන් ජනාධිපතිවරයා අග්‍රාමාත්‍යවරයා සහ ආරක්ෂක ලේකම්වරයා ඇතුළු ත්‍රිවිධ හමුදාපතිවරුන් සිය පණිවුඩ නිකුත් කර තිබුණා. කොටි සංවිධානයට එරෙහි යුද ජයග්‍රහණයේ 11 වෙනි සංවත්සරයට සමගාමීව ජනාධිපතිවරයා අග්‍රාමාත්‍යවරයා සහ ආරක්ෂක ලේකම්වරයා මෙන්ම ත්‍රිවිධ හමුදාපතිවරුන් පණිවිඩ නිකුත් කර තිබෙනවා. යුද ජයග්‍රහණයේ 11 වෙනි සැමරුම වෙනුවෙන් යුද සමයේ එවක ආරක්ෂක ලේකම්වරයා ලෙස කටයුතු කළ වත්මන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සිය පණිවිඩයෙන් පෙන්වා දෙන්නේ බෙදුම් වාදී ත්‍රස්තවාදයට අත්කර දුන් පරාජය දේශීය ස්වාධීනත්වය ඒකීය භාවය බහුමික අඛණ්ඩතාවය සහ ජාතික ආරක්ෂාව පිළිබඳව අපේක්ෂාවන්ගේ සංකේතයක් බවත් දිනගත් නිදහස සහ සාමය අර්ථවත් කිරීමට නම් ස්වාධීන ජාතියක් ලෙස අප එක්ව නැගී සිටිය යුතු බවයි
එමෙන්ම එවක යුද්ධය පැවති සමයේ සේනාධි නායකත්වයේ ලබා දුන් එවක ජනාධිපති වත්මන් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාද යුද ජයග්‍රහණයේ 11 වෙනි සැමරුම වෙනුවෙන් පණිවිඩයක් නිකුත් කරමින් පවසන්නේ කොටි සංවිධානය පරාජය කිරීම නිසා දෙමළ ජනතාවට නිදහසේ ජීවත් වීමට ඉඩ ලැබී ඇති බවත් උතුරු නැගෙනහිර පළාත්වලත් මැතිවරණ පැවැත්වීමට හැකියාව පැවතීම නිසා එම ප්‍රදේශවල ජනතාවගේ පරමාධිපත්‍ය බලයද නැවත තහවුරු වී ඇති බවයි මෙතර ආරක්ෂක ලේකම් මේජර් ජෙනරල් කමල් ගුණරත්න මහතාද විජයග්‍රාහි 11 වන සැමරුම වෙනුවෙන් පණිවිඩයක් නිකුත් කර තිබෙනවා. පසුගිය වසරේ පාස්කු ඉරිදා අවාසනාවන්ත සිදුවීම හැරෙන්න වෙනත් කිසිම ත්‍රස්තවාදී ක්‍රියාවක් වසර 2009 මැයි මාසේ 19 වෙනිදා උදේ ඉඳන් අද වෙනකන් සිද්ධ වෙලා නැහැ. පාස්කු ඉරිදා සිද්ධියක් සිද්ධ වුණේ වගකිව යුත්තන්ගේ නොසලකිලිමත්කම නිසා බව මිසක් ත්‍රස්තවාදීන්ගේ ජයග්‍රහණයක් විදියට නෙවෙයි. මේ අවස්ථාවේදී අපි රටක් විදියට ජාතියක් විදියට රජයක් විදියට අපේ රට මේ ත්‍රස්තවාදයෙන් බේරගන්න දිවිහිමියෙන් සටන් කරපු ඒ සටනේදී ජීවිත පූජා කරපු ඒ රණවිරුවන් දසදහස් ගණනක් ජීවිත කැප කළා සිරුරු කොටස් කැප කළා මේ දිනාගත් නිදහස අපි කාටවත් බන්දේශික තියලා ආපහු දෙන්න ඉඩ තියන්නේ නැතිව අපේ අනාගත පරම්පරාවටත් මේ නිදහසේ ජයග්‍රහණය භුක්ති විඳින්න පුළුවන් පරිසරයක් අපි අපේ කාලෙදීම ඇති කරලා ඒ අයට අපි අපේ තරුණ කාලේ විඳ දුක ඒ අයට විඳින්න නැති වෙන්නත් ඒ අයට අපේ මව්බිමේ දියුණුවට ඒ මුළු කාලෙම ගත කරන්න හැකිය වෙන පරිදි පරිසරය වාතාවරණය ඇති කරන්නත් අපි අප කැප වෙමු කියලා මම සියලු දෙනාගෙන් මෙහිලා සිටිනවා ත්‍රිවිධ හමුදාපති වරුන්ද විජයග්‍රහි 11 වන සැමරුම වෙනුවෙන් මෙලෙස සිය පණිවිඩ නිකුත් කර තිබුණා ශ්‍රී ලංකා යුද හමුදාව රටේ ජාතියේ ආරක්ෂකයා වශයෙන් වර්තමානයේ අප රට මුදුන පා ඇති කොයි 19 වසංගත උවදුර මර්ධනය කිරීම වෙනුවෙන් සෞඛ්‍යංශ පොලිසිය සහ අනෙකුත් ආරක්ෂකංශ සමග එක්වී තම ජීවිතවලට ඇති තර්ජන නොසලකමින් දියත් කරුණු ලබන සාර්ථක ක්‍රියාවලිය මේවන විට තීර්ණාත්මක සංදිස්ථානයකට ළඟා වී ඇත යුද්ධයේදී අප ක්‍රියා කළ ආකාරයෙන්ම වර්තමානයේදීත් අප මව්බිම මුහුණු දෙනු ලබන මෙවන් උවදුර සඳහාද අප සාර්ථකව පිරිතුරු ලබා දෙන්නේ කල නොහැක්කක් නොමැති බව යලි යලිත් සිහිපත් කරමිනි ත්‍රස්තවාදයේ මුලිනු පුටා දැමීමෙන් නොනැවති සමස්ත ශ්‍රී ලංකා වාසීන්ට සුබ අනාගතයක් හිමි කර දෙමින් රට ගොඩනගන යෝධ රාජ්‍ය යාන්ත්‍රණය තුළද නාවික හමුදාව විශාල කාර්යභාරයක් ඉටු කරමින් සිටිනවා ජාතියේ උන්නතිය උදෙසා තම ජීවිත පරිත්‍යාගයෙන් කටයුතු කළ වීරෝදාර නාවික දූපුතුන් සහ එවැනිම කැපකිරීමක් කළ ත්‍රිවිධ හමුදාවේ රණවිරුවන් ඔවුන්ගේ පෞද්ගල සමාජිකයන් ඇතුළු සමස්ත ශ්‍රී ලාංකිකයන්ට අපගේ උතුම් වූ ආචාරය ඉතාමත් අභිමාණයෙන් පුද කර සිටින්නෙමු සමදාමත් අභියෝගයන් හමුවේ නොසලී ක්‍රියා කරන නාවික හමුදාව මේ රට යන ගමනට ශක්තියක් වීමට කටයුතු කරනු ඇත එවකට පැවති රජයේ ආරක්ෂක ලේකම් ධූරය දැරූ වර්තමාන අතිගරු ජනාධිපති තුමන් සහ එවකට ජනාධිපති පදවිය හෙබවු වර්තමාන අගමැති තුමන් හා ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි ඇතුළු ත්‍රිවිධ හමුදාපතිවරු ලබා දුන් නිවැරදි සහ දූරදර්ශී නායකත්වයේ නිසා කුරිරු ත්‍රස්තවාදය මුලිනුපුටා දමමින් මෙම මානුෂීය මෙහෙයුම සාර්ථකව ජයග්‍රහණය කිරීමට හැකි වූ බව මගේ විශ්වාසයයි. අද මුළු මහත් ලෝකයේම වෙලාගෙන සිටින COVID-19 සෞඛ්‍ය තර්ජනයට මුහුණ දීම සඳහාද එම දූරදර්ශී නායකත්වය නැවත ශ්‍රී ලංකා වාසී ජනතාවට සහ ආරක්ෂක අංශ වෙත ලැබී තිබීම මුළු මහත් ශ්‍රී ලංකා වාසී ජනතාවගේම වාසනාවක් බවද මා සිතනවා. මේ අතර 11 වන ජාතික රණවිරු අනුස්මරණ දිනයට සමගාමීව ඊයේ දින ශ්‍රී ලංකා යුද හමුදා නිලධාරීන් 177 දෙනෙකුගේද නිල උසස් කර තිබෙනවා. ඒ අනුව එම නව උසස්වීම් ලද නිලධාරීන් අතර නව මේජර් ජෙනරාල් වරු 5 දෙනෙකු, ශ්‍රී ලංකා යුද හමුදා ස්වේච්ඡා බලකායේ බ්‍රිගේඩිය වරු 10 දෙනෙකු සහ ලොතිනන් කර්නල් වරු 39 දෙනෙකු ඇතුළු මේජර් වරුන් 69 දෙනෙකු සහ ලොතිනන් වරුන් 60 දෙනෙකුගේ නිල උසස් කර ඇති බවයි ආරක්ෂක අමාත්‍යාංශය ප්‍රකාශ කරන්නේ. මෙලෙස උසස් කරනු ලැබූ නිලධාරීන් අතර බ්‍රිගේඩිය ප්‍රියංක ප්‍රනාන්දු මහතාද සිටින අතර ඔහු බ්‍රිගේඩිය තනතුරේ සිට මේජර් ජෙනරාල් තනතුරට මෙලෙස උසස් කර තිබෙනවා. දිවයිනට බලපා ඇති අයහපත් කාලගුණ තත්වයේ හේතුවෙන් මේවන විට ප්‍රදේශ රසක් ජලයෙන් යට වී තිබෙනවා. ගින්ගගේ ජල මට්ටම ඉහළ යාම හේතුවෙන් තවලම සහ නෙළුම් යන ප්‍රදේශවලට ගංගොතුර අවධානමක් මතු වෙති බවයි වාට් මාර්ග දෙපාර්තමේන්තුව පවසන්නේ. මේ අතර රත්නපුර බෝපැත්ත ප්‍රදේශයේ පදිංචි කාන්තාවක් පස් කණ්ඩියක් කඩා වැටීමෙන් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. ම
මේවන විට දිවයිනට බලපා ඇති අයහපත් කාලගුණ තත්ත්වයේ හේතුවෙන් වැඩිම බලපෑමක් එල්ල වී ඇත්තේ රත්නපුර දිස්ත්‍රික්කයටයි. කලුගඟ පිටාර ගැලීම හේතුවෙන් රත්නපුර බණ්ඩාරවත්ත ගම තුල නිවාස 100ක් පමණ ජලයෙන් යට වී තිබෙනවා. එමෙන්ම රත්නපුර මහවැල මුද්දුව ගොඩුගමු යන ප්‍රදේශද ජලයෙන් යට වුණා. රත්නපුර බෝපැත්ත ප්‍රදේශයේ වෙළඳසැලක් මතට බස් කණ්ඩියක් කඩා වැටීමෙන් එම වෙළඳසැල තුල නිදා සිටි කාන්තාවක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. මෙලෙස මියගොස් ඇත්තේ වයස අවුරුදු 71ක් වන කාන්තාවක්. රත්නපුර දිස්ත්‍රික්කයට ඇදහැලෙන අධික වර්ෂාවත් සමග මාර්ගවලට ගස් කඩා වැටී තිබෙනවා. මෙලෙස ඇදහැලෙන වර්ෂාවත් සමග රත්නපුර දිස්ත්‍රික්කයේ පිහිටා ඇති දියඇලිවල ජල මට්ටම ඉහළ ගොස් ඇති අතර අලුපොළ ඇල්ල දෙහෙන ඇල්ල ඇතුළු දියඇලිවල සුන්දරත්වයක්ද දක්නට ලැබුණා. මේ අතර ඊයේ සිට ඇදහැලුණු අධික වර්ෂාව හේතුවෙන් කලවාන ප්‍රදේශයේ පහත් බිම් රැසක් ජලයෙන් යට වී තිබෙනවා. විශේෂයෙන් කුකුලේගඟ ආශ්‍රිතව ගම්මාන රැසකට මෙලෙස බලපෑම් එල්ල වුණේ කුකුලේගඟේ ජල මට්ටම ඉහළ යාම හේතුවෙන්. මේ අතර පළමු වරට බලංගොඩ නගරයේ බස් නැවතුම්පොළ, පොළ භූමිය සහ ක්‍රීඩා පිටිය සම්පූර්ණයෙන්ම ජලයෙන් යට වී තිබෙනවා. එමෙන්ම බලංගොඩ පෙට්ටිගල මාර්ගයේද ජලයෙන් යට වුණා. වාරිමා
ජනමාර්ග දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ පසුගිය පැය කිහිපය තුළ ගින්කඟ ද්‍රෝණියේ ඉහළ ධාරා ප්‍රදේශවලට සැලකිය යුතු වර්ෂාපතනයක් ලැබී ඇති බැවින් ගින්කඟෙහි ජලමට්ටම තවලම සහ නෙළෝ යන ප්‍රදේශවලින් ඉහළ යමින් පවතින බවයි. ඒ අනුව ගින්කඟ ද්‍රෝණියේ ඉහළ ධාරා ප්‍රදේශවල නෙළුව තවලම කොටපළ සහ ගින්කඟ පිටාර නිම්නයේ පහත් පිම්වලට ඉදිරි පැය කිහිපය තුළ ගංවතුර තත්ත්වයක් ඇතිවීමේ අවධානමක් පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේ සඳහන්. ගින්කඟේ ජලමට්ටම මේ වන විටත් වැඩි වෙලා පිටාර මට්ටමට ළඟා වෙලා තියෙනවා. ඒ හේතුවෙන් මධ්‍යම මට්ටමේ ගං අතුර තත්ත්වයක් මේ වෙනටත් එම් ප්‍රදේශවලට ඇතු වෙලා තියෙනවා. මේ හේතුවෙන් නෙළුව, තවලම, නාගොඩ, බද්දේගම, වැලිවිටිය දිවුතුර යන ප්‍රාදේශීය ලේකම් කොට්ටාසවල පහත් බිම් ජලයෙන් යටවීමේ අවධානමක් මේ වෙනටත් ඇතු වෙලා තියෙනවා. දැනටත් තේම ප්‍රදේශ සමහර මාර්ග ජලයෙන් යට වෙලා තියෙනවා. එබැවින් පහත් බිම් වල වාසය කරන ජනතාවගෙන් මා ඉතාමත්ම කරුණාවෙන් ඉල්ලා සිටිනවා. ඉවත් වීමේ නියෝගයක් ලද්ද විගස එම ප්‍රදේශවන් ඉවත් වීම සඳහා සූදානම්ව සිටින ලෙස ඉල්ලා එල්පිටිය නියාගම යන ප්‍රාදේශීය ලේකම් කොට්ටාසවල ගින්ගඟේ බලපෑමට ලක්වන පහත් බිම් වාසය කරන ජනතාවගෙන්ද සූදානම් සිටින ලෙස අපි ඉල්ලා සිටිනවා. වැසි වර්ධනය තවදුරටත් ඉක්මන් වුණොත් ජල ගැන්වීම් තත්ත්වය විශාල වෙලා ලොකු ගං අතුර තත්ත්වයක් පත්වීමට ඇති ඉඩකඩ බැහැර කරන්න බෑ. මේ අතර මධ්‍යම කඳුකරයේ වටහිර බැවුම් ප්‍රදේශවලට ඇදහැලින අධික වර්ෂාව හේතුවෙන් මහඑළිය රක්ෂිතයේ සිට කාසල්රී ජලාශය දක්වා ජලය ගලා බසින කෙසල්ගමුවේ ජලමට්ටම ඉහළ යාම හේතුවෙන් භගවන්තලා ප්‍රදේශයේ නිවාස රසක් ජලයෙන් යට වී තිබෙනවා. එම නිවාසවල පදිංචිකරුවන් ආරක්ෂිත ස්ථාන කරා යොමු කිරීමට වතු පාලන අධිකාරිය කටයුතු කළා. හැටන් කොළඹ ප්‍රධාන මාර්ගයට ගස් කඩා වැටීම හේතුවෙන් එම මාර්ගයේ ගමනාගමනයටද බාධා එල්ල වී තිබුණා. මේ අතර ඉහළ කොත්මලේ ජලාශයේ වන් දොරටු තුනක් විවෘත කර තිබෙනවා. ඒ හේතුවෙන් එම ජලාශ වේලට පහලින් කොත්මලාවේ දෙපස පදිංචිකරුවන් විමසිලෙන් පසු විය යුතු බවයි ආපදා කළමනාකරණ ඒකකය පවසන්නේ. වැල්ලවාය ප්‍රාදේශීය ලේකම් කොට්ටාසයට අද උදෑසන හමාගිය තද සුළඟකින් නිවස රසක් විනාශ වී තිබෙනවා. මහවැලි මුල්ල අයිස් පීලියන ප්‍රදේශවලට මෙම සුළඟින් දැඩි බලපෑම් එල්ල වී ඇති අතර මහවැලි මුල්ල ප්‍රදේශයේදී නිවසක් මතට ගසක් කඩා වැටීමෙන් යසල සිටි කාන්තාවක් තුවාල ලබා වැල්ලවාය මූලික රෝහලට ඇතුළත් කර තිබෙනවා. ත්‍රිකුණාමලයේ සිට කිලෝමීටර් 1020ක් ඈතින් පවතින අම්ෆන් සුළිකුණාටුවේ බලපෑමෙන් දිවයිනේ නිරත දිග කොටසේ පවතින වැසි තත්ත්වය තවදුරටත් බලාපොරොත්තු විය හැකි බව කාලිකුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එමෙන්ම ඩුවරෙළිය, රත්නපුර, කෑගල්ල, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල ඇතම් ස්ථානවලට මිලිමීටර 200ට වැඩි ඉතා තද වැසි ඇති විය හැකි බවයි එම දෙපාර්තමේන්තුව නිවේදනය කළේ. විශේෂයෙන්ම අපරභාගයේ හෝ සන්ධ්‍යා කාලයේ උතුරු මැද වගේ පළාත්වලත්, ඌව වගේ පළාත්වලත් තැනින් තැන වැසි හෝ ගිගුරුන් සහිත වැසි තත්ත්වයන් නිර්මාණය වෙන්න හැකියාවකුත් තියෙනවා. කෙසේ නමුත් මෙම නිරිතිදි කොටසේ තරමක තදවැසි අපි අපේක්ෂා කරනවා මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් පැත්ත, ඊට අමතරව දකුණු පළාත, මේ වගේ කළුතර දිස්ත්‍රික්කයේ මේ වගේ තැන්වල සමහර අවස්ථා සමහර තැන්වලට මිලිමීටර 150 ඉක්මන වර්ෂාපතනය ලැබීමේ හැකියාවක් තියෙනවා. මුහුද රළු වීමේ තත්ත්වෙනුත් තියෙනවා. ඉතින් මේ නිසා අපි ධීවර හා නාවික ප්‍රජාවට පැහැදිලිව කියනවා තවදුරටත් මෙම මුහුදු සීමාවන් වල ධීවර හා නාවික කටයුතුවල යෙදෙන්න එපා කියන එක තමයි අපේ ඉල්ලීම තියෙන්නේ. දිවයිනාවට බෙංගාල බොක්ක ප්‍රදේශයේ තිබ්බ සුලිකුණාටුව, චන්ද සුලිකුණාටුව බාට පරිවර්තන වෙලා දිවෙනින් ඈතට ගමන් කරන්නේ. හැබැයි මේකේ වක්‍ර බලපෑම තමයි මේ තත්ත්වයක් අපිට ඇවිල්ලා තියෙන්නේ. නීති දිග කොටසේ තියෙන වැසි තත්ත්වයේ ඉදිරි දින කීපෙත් අඩු වැඩි වෙමින් මෙම සුලිකුණාටුව වෙරළබඩ තීරයට ඇතුළු වෙන තෙක් අඩු වැඩි වෙමින් පවතී කියන එක තමයි අපිට ජනතාවට මතක් කරන්න තියෙන්නේ. දිවයින වටවන මුහුදු ප්‍රදේශවල කාලගුණ තත්ත්වයේ වෙත අවධානය යොමු කිරීමේදී කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කර ඇත්තේ පුත්තලම සිට ගාල්ල, හම්බන්තොට සහ පොතුවිල් හරහා ත්‍රිකුණාමලය දක්වා වන මුහුදු ප්‍රදේශ විටින් විට රළු විය හැකි බවයි. මේ හේතුවෙන් නැවත දැනුම් දෙනතුරු දීවර කටයුතුවල නොයෙදෙන ලෙසයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ. මේ අතර දිස්ත්‍රික්ක 10ක් සඳහා නිකුත් කළ නායෑම් අනතුරු ඇඟවීම් තවදුරටත් ක්‍රියාත්මකව පවතිනවා. දැනටමත් මාතර, ගාල්ල, කළුතර, රත්නපුර, මහනුවර, කෑගල්ල වගේ දිස්ත්‍රික්කවල කඳුකර බෑවුම් වල නායෑම් අවධානම් තත්ත්වයක් මේ වෙන විටත් උද්ගත වෙලා තියෙනවා. දැන්ටමත් ජාතික ගොඩනැගිලි පරීක්ෂණ සංවිධානය මේ ප්‍රදේශ සඳහා පළමුවෙන අදියරේ අවධානම් නිවේදනය මේ වෙන විටත් නිවේදනය නිකුත් කරලා තියෙනවා. නමුත් මේ පවතින වර්ෂාපතනයත් එක්ක අද හවස් කාලය වෙනකොට මේ වර්ෂාපතනය රට තුළට ඇදී එන තත්ත්වයක් තමයි අපිට දකින්න ලැබෙන්නේ. මේ හේතුවෙන් මේ ප්‍රදේශ තවදුරටත් දෙවනි පන්තියේ අවදානම් තත්ත්වය දක්වා වර්ධනය විය හැකි බව තමයි දැනට නිගමනය කරලා තියෙන්නේ.
COVID-19 වෛරස් ආසාදනය වූ රෝගීන් 11 දෙනෙකු පිළිබඳව ඊයේ දින වාර්තා වුණා. COVID-19 වෛරස් ශ්‍රී ලංකාව තුල පාලනය සහ මැඩ පැවැත්වීමට ලෝක සෞඛ්‍ය සංවිධානයේ දුන් උපදෙස් හා මඟ පෙන්වීම සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නියරචි මහත්මිය ඇගීමට ලක් කර තිබෙනවා. ඒ ලෝක සෞඛ්‍ය සංවිධානයේ 73 වෙනි සැසිවාරය අමතමින් COVID-19 වෛරසය ආසාදනය වූ රෝගීන් 11 දෙනෙකු පිළිබඳව ඊයේ දින වාර්තා වුණා. අදාළ ආසාදිතින් අතුරින් 10 දෙනෙකු නාවික හමුදා සමාජික කිනමන අතර ඉතිරි පුද්ගලයා සිංගප්පූරුවේ සිට මෙරටට පැමිණ නිරෝධායන මධ්‍යස්ථානයක රැඳී සිටි පුද්ගලයෙක්. ඊයේ දිනේ COVID-19 රෝගීන් ලෙස 11 දෙනෙක් හඳුනාගනු ලැබුවා. මේ 11 දෙනාගෙන් 10 දෙනෙක් නාවික හමුදාවේ ඒ වගේම එක පුද්ගලයෙක් සිංගප්පූරුවේ සිට පැමිණි පුද්ගලයෙක් මේ අනුව රටවල් හතරකින් පැමිණි පුද්ගලයන් වරින් වර වාර්තා වෙලා තියෙනවා රෝගීන් හැටියට. කෙසේ වෙතත් එය ගැටලුවක් වන්නේ නැහැ. මොකද ඒ අය සියලු දෙනා නිරෝධායනයට ලක් කරන බැවින්. එතකොට ඒ වගේම නාවික හමුදා රෝග පැතිරීම පිළිබඳව විශේෂයෙන්ම හතර දිනක් යුක්ත වසංගත ප්‍රවේද කමිටුවක් පහුගිය දින කීපය තුළ මේ පිළිබඳව හදින් විමර්ශනය කරනු ලැබුවා. මේ අතර වෛරසය ආසාදනය වූ පුද්ගලින් 10 දෙනෙකු අද සම්පූර්ණ සුවය ලබා රෝහලවලින් පිටව ගියා. ඒ අනුව සම්පූර්ණ සුවය ලැබූ පුද්ගලින් සංඛ්‍යාව දක්වන්නේ 569ක් ලෙසයි. තව දුරටත් වෛද්‍ය අධීක්ෂණය යටතේ රෝහල්ගතව ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව 414ක්. මේ අතර පසුගිය දා කොරෝනා වෛරසය ආසාදනය වී ඉන් පූර්ණ සුවය ලැබූ පුද්ගලෙක් සියත ප්‍රවෘත්ති අංශයේ අප සමග සිය අත්දැකීම් මෙලෙස පැහැදිලි කළා. පවතින වසංගත තත්ත්වයේ හැමයේ සිය ගම්මින් කරා යාමට නොහැකිව බස්නාහිර පළාත තුල රැඳී සිටි පුත්ගලින් විශාල පිරිසක් ඔවුන්ගේ ගම්මින් කරා පිටත් කර යැවීමට අද දිනේද පොලිසිය කටයුතු කළා. ඒගොල්ලෝ ඔගොල්ලෝ මෙහි ඉඳලා හොඳට රෝගය බෝ කරගන්න නැතුව හොඳින් ඉඳීම ගැන අපි ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම එහෙ ගිහිල්ලත් ඒ ආකාරයෙන් ඉන්න ඕනේ. මෙතර සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නියාරච්චි මහත්මිය ඊයේ පස්වරුවේ ලෝක සෞඛ්‍ය සංවිධානයේ ශ්‍රී ලංකා නේවාසික නියෝජිත කාර්යාලයේදී වීඩියෝ තාක්ෂණය ඔස්සේ ලෝක සෞඛ්‍ය සංවිධානයේ 73 වන සැසිවාරය අමතනු ලැබුවා. මෙහිදී පළමුවෙන්ම සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නියාරච්චි මහත්මිය විසින් COVID-19 ගෝලීය වසංගත තත්ත්වයේදී වෛරසය පාලනය හා මැඩ පැවැත්වීමට ශ්‍රී ලංකා රජයට ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් මඟ පෙන්වීම හා උපදෙස් ලබා දීම පිළිබඳව ස්තුතිය පළ කර සිටියා. ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂ ජෙනරාල් වෛද්‍ය ටෙඩ්‍රස් ඇඩනම් මහතාගේ නායකත්වයේද එෙහිදී ඇගයීමට ලක් කළා. Director General of WHO for excellent guidance provided during this challenging time. මීට අමතරව විශ්වීය සෞඛ්‍ය ආරක්ෂණය හා ප්‍රාථමික සෞඛ්‍ය සත්කාරක සේවා පද්ධතිය ශ්‍රී ලංකාව තුළ විශිෂ්ට ලෙස පවත්වා ගන්නා ආකාරය පිළිබඳව සෞඛ්‍ය අමාත්‍යවරිය සිය දේශනාවේදී අදහස් දක්වනු ලැබුවා. COVID-19 ගෝලීය වසංගතය හමුවේ ශ්‍රී ලංකාවේ කාර්යභාරය හා එම වසංගතය හමුවේ වෛරසය රට තුළ පාලනය හා මර්ධනය ප්‍රතිකාර සේවාවන් සහ අනෙකුත් සෞඛ්‍ය සේවා පවත්වා ගෙන යාමේ වැදගත්කමද සෞඛ්‍ය අමාත්‍යවරිය විසින් මෙහිදී පෙන්වා දෙනු ලැබුවා. අවසන වශයෙන් COVID-19 ගෝලීය වසංගතයේ මැඩලීමට ශ්‍රී ලංකාව සතු අත්දැකීම් අනෙකුත් රටවල් සමග බෙදා ගැනීම මෙන්ම අනෙක් රටවල ඇති විශිෂ්ට දෑ රට තුළ COVID-19 වෛරසයේ මර්ධන ක්‍රියාවලියට උපයෝගී කර ගැනීමටද ගෝලීය ප්‍රජාව සමග එක්වන බවයි සෞඛ්‍ය අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් ප්‍රකාශ කළේ. මේ අතර ලෝකයටම බලපෑ ඇති මාරාන්තික COVID-19 වසංගත රෝගී තත්ත්වය පළදායි ලෙස පාලනය කිරීමට කේරළයේ සමත් වීම පිළිබඳව එක්සත් ජාතික පක්ෂ නායක හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා කේරළ ප්‍රාන්තයේ සෞඛ්‍ය අමාත්‍යවරිය වෙත ලිපියක් යොමු කර තිබෙනවා. ඒ අනුව අදාළ ලිපියේ දැක්වෙන්නේ මෙම ප්‍රතිඵලය යථාර්ථයක් කර ගැනීමට හැකි වූයේ කේරළ ප්‍රාන්තයේ සෞඛ්‍ය අමාත්‍යවරියගේ ක්‍රියාශීලී හා පසුනුබසින නායකත්වයේ හේතුවෙන් බවයි. වසංගත පාලනය පිළිබඳව කේරළයේ භාවිතා කළ ක්‍රමවේදය සාර්ථක වී ඇති අතර පරීක්ෂණ කට්ටල හිඟ තත්ත්වයක් යටතේ වුවද රෝගී හා ඍජුවම ගැටෙන සෞඛ්‍ය පොලිස් හා ස්වේච්ඡා සේවක සේවිකාවන්ගේ රෝග පරීක්ෂාව සඳහා ප්‍රමුඛත්වය ලබා දීම වැනි ක්‍රියාමාර්ග ලෝකයටම ආදර්ශයක් වන බවද අදාළ ලිපියේ දැක්වෙනවා.
ලෝකයේ රටවල් ගණනාවක් වසංගතයේ පාලනය කිරීමට මහත් වෙහෙසක් දරමින් සිටින පසුබිමක කේරළ ප්‍රාන්තයේ සෞඛ්‍ය අමාත්‍යවරයෙකුගේ උත්සාහය හා නායකත්වයේ සැබවින්ම ඇගයීමට ලක් විය යුතු බවයි හිටපු අග්‍රාමාත්‍ය රණ වික්‍රමසිංහ මහතා එම ලිපියෙන් පෙන්වා දී ඇතේ. ජූනි මාස 20 වෙනිදා මහමැතිවරණයේ පැවැත්වීම අභියෝගයට ලක් කරමින් ඉදිරිපත්ව තිබෙන මූලික අයිතිවාසිකම් පෙත් සම්සලකා බැලීම අද දෙවන දිනටත් ආරම්භ වුණා. මෙහිදී පාර්ශ්ව රසක් කරුණු දැක්වූ අතර පෙත්සම් විභාගයේ යලිත් හෙට පෙරවරු 10 දක්වා කල් තිබුණා. අද ප්‍රථමයෙන්ම විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රයේ හා එහි විධායක අධ්‍යක්ෂ ආචාර්ය පාකිසෝති සර්වණමුතු මහතා විසින් ඉදිරිපත් කරන ලද පෙත්සම සම්බන්ධයෙන් ඒ මහතාගේ නීතිච විරන් කොරයා මහතා කරුණු ඉදිරිපත් කළා. නීතිජ විරන් කොරයා මහතා කරුණු දක්වමින් සඳහන් කර සිටියේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසිරවාහල දින සිට මාස 3ක් නොඉක්මන කාල සීමාවක් තුළ මැතිවරණයක් පවත්වා නව පාර්ලිමේන්තුවක් රැස් කිරීමට විධි විධාන සලසා තිබෙන බවයි. ඒ අනුව ඉක්ුත් පාර්ලිමේන්තුව විසිරවාහරිමින් ජනාධිපතිවරයා විසින් මාර්තු මාස 2 වනදා කැසට් නිවේදනයක් නිකුත් කළ බවත් ඒ අනුව මහා මැතිවරණයක් පවත්වා නව පාර්ලිමේන්තුව ජූනි මාස 2 වනදාට පෙර රැස් කිරීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව අත්‍යවශ්‍ය කරුණක් වන බවත් නීතිජ කොරයා මහතා පෙන්වා දුන්නා. එහෙත් වර්තමානයේ උද්ගත වී ඇති තත්ත්වය මත ජූනි මාස 2 වනදාට පෙර නව පාර්ලිමේන්තුවක් රැස් කිරීමට නොහැකි තත්ත්වයක් උද්ගතව තිබෙන බව පෙන්වා දුන් නීතිච්ච විරන් කොරයා මහතා ඒ අනුව මාර්තු මාස 2 වනදා ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසිරුවා හරිමින් නිකුත් කරන ලද ප්‍රකාශය අඩංගු ගැසට් නිවේදනය නීති ඉදිරියේ බල රහිත වන බවද ප්‍රකාශ කළා. එමෙන්ම අප්‍රේල් මාස 25 වනදා සහ ජූනි මාස 20 වනදා මහා මැතිවරණයේ පැවැත්වීමට අදාළව මැතිවරණ කොමිසම විසින් නිකුත් කර තිබෙන ගැසට් නිවේදනද බල රහිත වන බවයි නීතිච්චවරයා වදාහරණය කළේ. මැතිවරණයේ පැවැත්වීම ප්‍රජාතන්ත්‍රවාදී අත්‍යවශ්‍යංගයක් වුවත් වර්තමානයේ උදා වී ඇති තත්ත්වයේ මත නිදහස සාධාරණ මෙන්ම ආරක්ෂිත මැතිවරණයක් පැවැත්විය නොහැකි බවට සෞඛ්‍ය බලධාරීන් විසින් මත පළ කර ඇතැයිද නීතිචවරයා අධිකරණයේ හමුවේ පෙන්වා දුන්නා. මෙලෙස විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍ර විසින් ඉදිරිපත් කළ පෙත්සම සලකා බැලීම සඳහා කැඳු අවස්ථාවේදී නැගී සිටි නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජෙනරාල් ඉන්දිකා දේවමුනිද සිල්වා මහත්මිය මෙම පෙත්සම සම්බන්ධයෙන් තමන් මූලික විරෝධතා ඉදිරිපත් කිරීමට අපේක්ෂා කරන බවද සඳහන් කළා. වග උත්තරකාර ජනාධිපති ලේකම් පීබී ජයසුන්දර මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිච රොමේෂ් සිල්වා මහතාද අධිකරණයේ දන්වා සිටියේ මේ සම්බන්ධයෙන් තමන්ද මූලික විරෝධතා ඉදිරිපත් කිරීමට අපේක්ෂා කරන බවයි. එන අනතුරුව සමග ජනබලවේගයේ සහපාඨලි චම්පක රණවක මහතා හා කුමාර වෙල්ගමැන මහතුරුන් ඉදිරිපත් කරනු ලැබූ පෙත්සම් වෙනුවෙන් පෙනී සිටි නීතිච සුරෙන් ප්‍රනාන්දු මහතා අධිකරණයේ හමුවේ කරුණු දක්වමින් පාර්ලිමේන්තුව විසිරුවා හැරීමෙන් පසුව මාස 3කට වැඩි කාලයක් එය යලි රැස් නොකර සිටීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව තුළින් අවසර හිමි නොවන බව සඳහන් කළා. ඒ අනුව ඉක්ුත් මාර්තු මාස 2 වනදා ජනාධිපතිවරයා විසින් විසිරුවාහල පාර්ලිමේන්තුව නැවත ජූනි මාස 2 වනදාට පෙර රැස් විය යුතු බවත් එසේ රැස් නොවන්නේ නම් පාර්ලිමේන්තුව විසිරුවා හැරීමෙන් ජනාධිපතිවරයා විසින් නිකුත් කළ ගැසට් නිවේදනය නීති ඉදිරියේ බල රහිත වන බවත් නීතිච සුරෙන් ප්‍රනාන්දු මහතා වදාහරණය කළා. එවැනි අවස්ථාවක විසිරවාහරන ලද පැවති පාර්ලිමේන්තුව යලි බලාත්මක තත්වයකට පත්වන බවද මෙහිදී නීතිචවරයා පෙන්වා දුන්නා. ඉකුත් 2019 වසරේ සම්මත කළ විසර්ජන පනතට අනුව වත්මන් රජයට රාජ්‍ය මූල්‍ය භාවිතය සඳහා අවසර හිමිවන්නේ අප්‍රේල් 30 වනදා දක්වා පමණක් බවත් ඉන්පසුව පාර්ලිමේන්තුවේ අනුමැතියකින් තොරව රාජ්‍ය මූල්‍ය භාවිතයට රජයට හැකියාවක් නොමැති බවත් මෙහිදී නීතිච ප්‍රනාන්දු මහතා තර්ක කළා. ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ නායක රවුෆ් හකීම් මහතා ඉදිරිපත් කළ පෙත්සම වෙනුවෙන් කරුණු දැක්වූ ජනාධිපති නීතිච ඒක්‍රම් මොහොමඩ් මහතා සඳහන් කළේ මෙරට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව පාර්ලිමේන්තුව ජනාධිපතිවරයා විසින් විසිරුවා හැරීමෙන් පසුව එය මාස 3කට වැඩි කාලයක් රැස් නොකර සිටීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යටතේ අවසර හිමි නොවන බවයි. ඉන් අනතුරුව ප්‍රජාතන්ත්‍රවාදී එක්සත් ජාතික පෙරමුණේ ලේකා මාරිය වංශ දිසානායක මහතා විසින් ඉදිරිපත් කළ පෙත්සම සලකා බැලීම සඳහා කැඳු අවස්ථාවේදී එහි වග උත්තරකරුවෙකු ලෙස නම් කර සිටින හිටපු කතානායක කරු ජයසූරිය මහතා වෙත නොතීසි බහර දී නොමැති බව විනිසුරුවරයා පෙන්වා දුන්නා. ඒ අනුව පෙත්සම සලකා බැලීම හෙට පෙරවරු 10 තෙක් කල් දැමූ පංච පුද්ගල ශ්‍රේෂ්ඨ අධිකරණ විනිසුරු මඩුල්ල වග උත්තරකර කරු ජයසූරිය මහතාට අදාළ නොතීසි නොපමාව බහර දීමට පියවර ගන්නා ලෙස පෙත්සම් කාර්ය පාර්ශවයේ නීතිචවරයාට නියෝග කළා. හෙට දින මැතිවරණ කොමිසමේ සමාජිකින් සහ නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටින නීතිචවරුන් කරුණු දැක්වීමට නියමිතයි. සෞඛ්‍ය අංශවල උපදෙස් හා මඟ පෙන්වීම තුළ මහමැතිවරණයේ පවත්වා නව පාර්ලිමේන්තුව කැඳවීම සිදු කළ යුතු බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසනවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේ අද කැඳවා තිබූ මාධ්‍ය හමුවකදී ඒ මහතා මේ බව ප්‍රකාශ කළා. හිටපු ජනාධිපතිවරයා ජනාධිපති දොරෙන් ඉවත් වීමෙන් පසු පක්ෂ මූලස්ථානයේ මාධ්‍ය හමුවකට එක් වූ පළමු අවස්ථාවද මෙයයි. අද රටේ ප්‍රධාන වශයෙන්ම මහමැතිවරණය සහ පාර්ලිමේන්තුව පිළිබඳව සාකච්ඡා කරනු ලබනවා. ඒ වගේම අධිකරණයේ ශ්‍රේෂ්ඨ අධිකරණයේ නඩු විභාග වෙනවා මේ සම්බන්ධයෙන්.
පාර්ලිමේන්තුව නැතුව රටකට ඉස්සරහට යන්න බෑ. ඒ නිසා අද කොරෝනා තත්ත්වය විශේෂයෙන් සැලකිල්ලට අරගෙන සෞඛ්‍ය විශේෂඥයින්ගේ උපදේශ සහ මඟ පෙන්වීම තුල මහමැතිවරණයේ පවත්වලා පාර්ලිමේන්තුව අලුත් පාර්ලිමේන්තුව විදියට කැඳවීම ඉතාමත්ම අවශ්‍යයි. ජනාධිපති ඡන්දයට පෙර අපි අධිකරණ ගිවිසුම් එකඟතාවයන් තුල මූලික වශයෙන්ම අපි පසුගිය ජනාධිපති ඡන්දයේ විශාල සහයෝගයක් ලබා දුන්නා. මහමැතිවරණයත් අපි ඒ සඳහා එකඟත්වයන් ඇති කරගෙන ජයග්‍රහණයක් ලබාගෙන පාර්ලිමේන්තුවේ බහුතරය විශිෂ්ට විදියට ලබා ගැනීමයි අපේ බලාපොරොත්තුව. අවුරුදු 5කට ආසන්න කාලයක් ජනාධිපතිවරයෙක් වශයෙන් කටයුතු කිරීම තුළ මගේ අත්දැකීමේදී පැහැදිලිවම කියන්නට ඕනේ මගේ කාලයෙන් මම වැඩි කොටසක් කටයුතු කළේ පාර්ලිමේන්තුවේ සහයෝගයක් මට ලැබුව. ඒ තුළ ආණ්ඩුවේ කොච්චර ප්‍රශ්න අර්බුද වුණාද රටේ ප්‍රශ්න කොච්චර ව්‍යාකූල වුණාද කියන කාරණාව අතීතයේ මතක සටහන් සමග තිබෙනවා. ඒ නිසා දේශපාලන ස්ථාවරත්වයේ තුල පත්වෙච්ච ජනාධිපතිතුමාට රට විදියට ඉස්සරහට ගෙනියන්න අලුත් පාර්ලිමේන්තුව විශේෂයෙන්ම මැතිවරණයක් පවත්වලා සෞඛ්‍ය විශ්මද ඉතාමත් අවශ්‍යයි. මේ මැතිවරණය තිබෙන දිනේ අප්‍රේල් 25 වෙනිදා තිබිච්ච එක ජූනි 20 දක්වා කල් යන්නේ ජනාධිපතිතුමා විසින් කරන ලද ක්‍රියාවලියක ප්‍රතිඵලයක් නිසා නෙවෙයි. ඒ නිසා බොහොම පැහැදිලිව මේ මැතිවරණ කොමිසම විසින් ගත්ත තීන්දුවක්. ඒ අනුව තමයි මේ මැතිවරණය ජූනි 20 ර කල් ගියේ. එනිසා එයත් සම්පූර්ණයෙන්ම ආපහු ජූනි 20 ඉඳලා තව ඉස්සරහට තල්ලු කරනවාද කියන කාරණය මැතිවරණ කොමිසම විසින් තීන්දුව කළ යුතු කාරණා. විපක්ෂය මේ මැතිවරණයේ කල් දැමීම තුල රට අස්ථාවර කිරීමේ ක්‍රියාවලියකට සම්බන්ධ වෙලා තිබෙනවා. එනිසා අපි ඒකයි සාකච්ඡා කළේ මේ අස්ථාවරත්වය රට ඇතුළට තවදුරටත් ගෙන යාම වැළැක්වීම සඳහා සෞඛ්‍යාංශවල තිබෙන තත්ත්වයන් සියල්ල සලකා බලලා ඉක්මන් මැතිවරණයක් තිබෙනවා නම් එයට මැතිවරණ කොමිසම ගන්නා වූ තීන්දුවට අපි අපේ සහයෝගය ශක්තිය දෙනවා. නැතිනම් ජනතාව අපහසුතාවයට පත් කළ මැතිවරණ තැබීම පිළිබඳ අපේ යම් විරෝධතාවකුත් තිබෙනවා. ඔබට මතක ඇති මම ජනාධිපති ධුරේ දරන කාලේ සිංගප්පූරු ගිවිසුමට මම විරුද්ධ වෙච්ච කෙනෙක්. MCC ගිවිසුම වගේ ඒවා මගේ කාලය තුලත් ආවා. විදේශයේ රටවල් වලින් බොහොම දැඩි ලෙස බලපෑම් ආවා. මම ඒදී පැහැදිලිවම කිව්වා මම මේ තනතුරේ ඉන්න කන්නම් මේ ගිවිසුම් අත්සන් කරන්න මම ඉඩ තියන්නේ නැහැ කියලා. රටට හානි කර ගිවිසුම් කිසිවක් වර්තමාන රජය අත්සන් කිරීමෙන් වළකී කියලා මම විශ්වාස කරනවා. කියන්නේ ආදේශක මන්ත්‍රීවරු ඔබ කියන්නේ මේ නාමජන පත්වලට ප්‍රමාණවත් නියෝජනයක් ලැබීම ගැන කතා කරනවා. ඒ කියන්නේ ඉතින් හැමතැනම ඒක හැම පක්ෂෙම හැම ප්‍රශ්න තියෙනවා නාම යෝජනා නොලැබීම ගැන. මෙන්න දැන් ලැබුණු පුවතක්. මෙරට තුල COVID-19 වෛරසයේ ආසාදිතින් සංඛ්‍යාව 10 ඉක්මවා තිබෙනවා. ඒ අනුව මෙරටින් වාර්තා වන සමස්ත ආසාදිතින් සංඛ්‍යාව 1020ක්. ඒ අද පසුරුවේ රෝගීන් 28 දෙනෙක් හමු වීමත් සමගයි. එම පුවත නැවතත්. මෙරට තුල COVID-19 වෛරසයේ ආසාදිත සංඛ්‍යාව 10 ඉක්මවා තිබෙනවා. ඒ අනුව මෙරටින් වාර්තා වන සමස්ත ආසාදිතින් සංඛ්‍යාව 1020ක්. ඒ අද පසුරුවේ රෝගීන් 28 දෙනෙක් හමු වීමත් සමගයි. ඕස්ට්‍රේලියාවේ හිටපු ශ්‍රී ලංකා මහ කොමසාරිස් මයිකල් සිල්වා මහතා විසින් දැඩි සත්කාර ඒකක සඳහා පරිත්‍යාග කරනු ලැබූ ඇඳන් අද අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා වෙත බාර දී තිබෙනවා. ඔස්ට්‍රේලියාවේ හිටපු ශ්‍රී ලංකා මහ කොමසාරිස් මයිකල් සිල්වා මහතා විසින් පරිත්‍යාග කරනු ලැබූ රෝහල් දැඩි සත්කාර ඒකක ඇඳන් තොගයක් අද අග්‍රාමාත්‍යවරයා වෙත බාර දුන්නා. අභයාරාම විහාරාධිපති පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද නාහිමියන්ගේ ඉල්ලීම පරිදි ලබා දී ඇති මෙම දැඩි සත්කාර ඒකක ඇඳන් තොගය අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා වෙත බාර දීම සිදු වුණේ නාරහම්පිට අභයාරාම විහාරස්ථානයේදී. මෙම අවස්ථාවට සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍ර වන්නියාරච්චි, උසස් අධ්‍යාපන විද්‍යා තාක්ෂණ හා නවෝත්පාදන අමාත්‍ය වන්දුල ගුණවර්ධන, හිටපු අමාත්‍ය උදය ගම්මන්පෙළ සහ සෞඛ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල් වෛද්‍ය අනිල් ජයසිංහ යන මහත්ම මහත්මීන් සහභාගී වී සිටියා. අද ශ්‍රී ලංකාවට මං හිතනවා කොරෝනා සමය පමණක් නෙමෙයි ඉස්සෙල්ලත් මේ දැඩි සත්කාර ඒකකවල ඇඳන් මහා අඩුවක් තිබෙන්නේ. අද හැම රෝහලකම ඇඳන් අඩුයි. ලෙඩ්ඩුන්ට මං හිතනවා ඇඳක් වෙන් කරනකොට ලෙඩා මැරිලා ඉවරයි. ඉදිරියේදී අපේ අගමැතිතුමනි අපේ ඇමතිතුමනි මීටත් වඩා රෝහල් වල අමාත්‍ය උපකරණ අපි ගොඩක් රාජ්‍යයක් දැන් ගෙන්නන්න අපි සූදානම් වෙලා තිබෙනවා. ඒවත් කිසිම පැකිලීමකින් තොරව මොකද මේ අපි NGO මේක හොඳට මතක තියාගන්න. අපට අවශ්‍යකම තිබෙන්නේ නිරෝගී සම්පන්න ජනතාවක් ගොඩනගන්නට. තවමත්
රායිත ඇමතිවරයාගේ පොල්වන් ටිකක් තාත්ව සෞඛ්‍ය මතාන්තය තිබෙනවා. ඔබට හොයලා බලන්න කියන එකත් ඉල්ලීමක් කරනවා. එහෙම නොවුනොත් මං හිතනවා වැඩි දවසක් යන්න ඉස්සෙල්ලා මටත් සිද්ධ වෙනවා අපේ සංගමය ආරක්ෂා කරගන්නට කිසියම් දෙයකට යොමු වෙන්නට. අපි මේ රට ගැන හිතලා කල්පනා කරලා බලලා අපි ඇමතිමේනේ. අපි බොහොම නිහඬව ඉන්නේ. නිහඬව ඉන්නේ මෙනේ කර නෙමෙයි. අපි ගොඩනගාගත්ත අපි ලබාගත් ආණ්ඩුව අපි රැකගන්නට ඕනේ. අපිට අනිත් පැත්ත හරවන්න පුළුවන් කමක් නැහැ. ඕන තරම් ඇඳලා අපිත් එක්ක කතා කරනවා. අපිට බලපෑම් තියෙනවා. නමුත් අපි මේ කන්න දුන්න අතර සපා ගන්නවත් මුල අමතක කරන જાතියක් නෙවෙයි මම කවදාකවත්. ඉංගා කෑවත් මං කිව්වා උඹලත් එක එකතු වෙන්නේ නැහැ. මෙන්න මේ නිසා අපිට අවශ්‍යකම තිබෙන්නේ රැකගන්න මේ ආණ්ඩු රැකගන්නට ඕනේ. නැත්තම් මං හිතනවා අපි ඔක්කොම සාප කරයි ජනතාව. උඹලත් පොඩේ මේක දැයි කියන එක. ඒ නිසා හොඳට තේරුම් අරගෙන කටයුතු කරන්න. මං හිතන්නේ ජාතියේ වාසනාවට ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා වගේ ජනාධිපති තුමෙක් අපට ලැබිච්ච නිසා අපි විශ්වාස කරනවා. අද රට මේ තත්ත්වෙන් මුදා ගැනීමට ගෝඨාභය ජනාධිපතිතුමත් මහින්ද අග්‍රාමාත්‍යතුමත් ලබා දෙන නායකත්වය අපට මහා ශක්තියක්. ඒ වගේම ඒ රට මෙහෙවන ආකාරයට තමයි ලෝකයේ අනික් රටවල් වලින් වෙනස් කොවිඩ් 19 රෝගයේ යම්කිසි මර්ධනයකට නතුවකට පාලනයකට අපට ගන්න පුළුවන් උනේ ඒ නායකත්වය නිසා කියන එක සඳහන් කරන්නට ඕනේ. අපි කහසි උරක් දැක්කන් වැඳගෙන වැටෙන්නේ බුදුහාමුදුරන්ට වඳිනවා කියලා හිතාගන්න. එනිසා මහා සංඝරත්නය අපට ලබා දෙන මේ රජයට ලබා දෙන ආශිර්වාදය තුල තමයි ඒ බලය තුල තමයි ඒ ශක්තිය තුල තමයි අපිට මේ සියලු දේ කරන්න පුළුවන්කම ලැබිලා තියෙන්නේ. ගොවි ජනතාවට අවශ්‍ය පොහොර මිලදී ගැනීමට රජය මුදල් වෙන් කරන වැනි බව සමගී ජනමන වේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. එය අද කොළඹ පැවති මාධ්‍ය හමුවකදී. ආහාර වලින් ස්වයං පෝෂිත වූ රටක් නිර්මාණය කිරීම රජ ඉලක්කය. මේ සඳහා රට පුරාවටම වගා සංග්‍රාම ක්‍රියාත්මක කරන්නට රජය ප්‍රචාරක දැන්වීම් වෙළඳ දැන්වීම් ක්‍රියාත්මක කළ තිබෙනවා. මේ රටේ ගොවි ජනතාවට පොහොර සපයන්නට බැරි රජය කොහොමද ජනතාවගෙන් ඉල්ලන්නේ වගා කටයුතු වල නිරත වෙන්නේ කියලා. මේ රජයට ගොවි ජනතාව ගැන කැක්කුමක් නැද්ද? ගොවි ජනතාවගේ කැක්කුම තේරුනේ මැතිවරණ කාලයේ පමණ. අද මුළු රටේම ගොවි ජනතාව පොහොර නැතුව අනාථ වෙලා අන්ත අසරණ භාවයට පත් වෙලා. අද වෙන විට පොහොර පෝලිම් යුගයේ නිර්මාණය වෙලා. මේ රජයට සැලැස්මක් නැද්ද නියමිත කාලෙට පොහොර ටික ගෙන්න? පොහොර ටික බෙදා හරින්න සැලැස්මක් නැහැ. ගොවියා පෝලිමේ තියෙන රස්සිය අඩු කරවන්නද රජයට තිබෙන එකම සුදුසුකම? මේ රටට බත සපය, මේ රටේ ආහාර සුරක්ෂිත භාවය තහවුරු කරන ගොවි ජනතාවට පෝර දෙන්න බැරි රජය දැන් වැඩ බැරි ආණ්ඩුව බවට පත් වෙලා නැහැ. එදා මැතිවරණයේදී පොරොන්දු වුණු ගොවියා රැක ගැනීම, සුරක්ෂා කිරීම, පෝෂණය කිරීම, ඒ වචන වලට දැන් මොකද්ද වෙලා තියෙන්නේ? ඒ වචන වල අර්ථයවත් තේරෙන්නේ නැහැ. ගසා කන ව්‍යාපෘති වලට අද මුල් තැන දී. අධිවේගී මාර්ග වෙනුවෙන් විශාල මුදල් කන්දරාවක් වෙන් කළා. නමුත් අහිංසක ගොවියට අවශ්‍ය පෝර ටික ගෙන්නන්නට මුදල් වෙන් කරලා නැහැ. ජාතික සැලැස්මක් නැහැ. වචන ඉදිරිපත් කරලා වෙළඳ දැන්වීම් දමලා සෝබනකාරී උත්සව නිර්මාණය කරලා රටේ ජනතාව මංගුලා කරන්නටයි රජය හදන්නේ. ප්‍රධාන පුවත් විකාශය අවසන්. තවත් උණුසුම් පුවත් දැනගැනීමට පිවිසෙන්න ලංකාවේ අංක 1 සිංහල වෙබ් අඩවිය www.sietanews.lk අපගේ වෙබ් අඩවියට යලිත් හමුවෙමු රාත්‍රී 9:35ට. ඔබට සුබ සන්ධ්‍යාවක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී සබ්ස්ක්‍රයිබ් කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.